Inside Story. මේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක ඇගලුම් ක්ෂේත්‍රයට එල්ල වෙලා තිබෙන බලපෑම මොන වගේද? Free trade agreement එක්ක අපි ගහලා තියෙන චීනෙන්, තායිලන්තෙන්, ඉන්දියාවෙන් මේ රට ඇතුළතට අඩු නිෂ්පාදනයෙන් මේ රට ඇතුළත භාණ්ඩ එනවා. එතකොට මේ භාණ්ඩයක් අපිට compete කරන්න බැරි තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. අපි ඉහළ මිලකට ඩොලර් ගානකට දීලා අපි රෙදි ගන්නෙ. නිෂ්පාදන කර්මාන්තය දීලා ඉන්නේ අපි. අපි කොහෙටද යන්නේ? ඇත්තම කියනවනම් මේ කර්මාන්තය පොඩ්ඩ නැති වෙනවා. ළඟකදී නිෂ්පාදනය කරන ටී-ෂර්ට් එකක් රුපියල් 680ක් විතර කොස්ට් වෙනවා. දැන් ඉන්දියාවෙන් ඒ ටී-ෂර්ට් එකම ලංකාවේ මාකට් එකට එනවා රුපියල් 600කට විතර. එතකොට අපි කොහොමද කම්පීට් කරන්නේ? මේ තත්ත්වය පාලනය කරන්න යම් පියවරක් ගන්න බැරිද? මේ ලංකාවේ විතරයි මේක වෙන්නේ නැත්තේ. මම ළඟදී මැලේසියාවට ගියා. ඒත් මැලේසියාවේ මෙච්චර දියුණු රටක් වෙලා ඒ රට ඇතුළත නිෂ්පාදනය කරන කිසි දෙයකට පිට රටකින් එන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් ලංකාවේ මේක නැහැ. ඕක ඉන්දියාවෙත් තියෙනවා. මොකද ඒ රටේ නිෂ්පාදනය සුරකලා තමයි පිට රටකින් නිෂ්පාදනයකට එන්න ඉඩ දෙන්නේ. නමුත් ලංකාවේ එන්නේ නැහැ. මේ වෙනකොට රට තුල ඇඟලුම් නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයකින් බිඳ වැටිලාද? 49% ආර්ථිකයේ සම්පෝෂණය වෙච්ච එකෙන් නිෂ්පාදනයට එෆෙක්ට් වුණා 49%. අපි නිෂ්පාදනය කරන දේවල් 49%, ඒ කියන්නේ අලගිය නැති වුණා. එතකොට ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක්. බිඳ වැටී තිබෙන මේ කර්මාන්ත ක්ෂේත්‍රයේ යලි ප්‍රබෝධයක් ඇති කරන්න මේ වෙලාවේ යම් පියවරක් ගන්න බැරිද? අද කර්මාන්තයට කියලා බජට් එකෙන් සල්ලි වෙන් කරලා තියෙන්නේ මම හිතන්නේ 2 මිලියන 200කට අඩු අව ප්‍රමාණයක්. නමුත් හිටපු ජනාධිපතිවරු බජට් කිරීමට 2 මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. රටේ ආර්ථිකය සංවර්ධනය යන පියවරවලට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය සම්භාරය බලන්න. ඒක අපි කැක්කෙවන්නේ රටක් නඩත්තු කරන්නද රජයක් නඩත්තු කරන්නද? ඒක මේවට වග කියන්න ඕනේ කවුද? රජයක් නෙමෙයිද? Inside Story.